සුබදාසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා CREATIVEARTLK YouTube channel එකේ තවත් අලුත් episode එකකට. ගොඩ දිනෙක මම අහලා තිබ්බා මම tutorial කරද්දී screen recording කරද්දී මෙන්න මේ විදිහට කොහොමද යම් යම් part highlight කරන්නේ. මෙතනදී මම circle type එකට ඒ වගේම square type එකට highlight කරනවා. ඉතින් මට හිතුණා මේක ගැන video එකක් කරන්න ඕනේ කියලා. Calling action. You are watching CREATIVEARTLK. අද අපි video එකට support කරන්නේ HitPaw. ඉතින් HitPaw ල produce කරන AI tools ගැන මම channel එකේ ගොඩක් කතා කරලා තියෙනවා. HitPaw ලගේ 3rd anniversary එක වෙනුවෙන් ඔන්න ඔයාලට ගොඩක් දේවල් දිනා ගන්න chance එක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන description area එකේ මම link එකක් දාලා තිනවා. ඒ link එක select කරලා ඔයාලට පුළුවන් HitPaw 3rd anniversary page එකට එන්න. මේ page එකට ගිහිල්ලා ඔයාලට හැකියාව තියෙනවා software purchase කරද්දී අවශ්‍ය කරන discount codes ඒ වගේම $50 $100 Amazon gift vouchers දිනා ගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලා තවදුරටත් මේකේ softwares purchase කරනවා නම් එක software එකක් ගද්දි තව software එකක් free වගේ ගොඩක් discounts බලා ගන්න පුළුවන්. ඉතින් මේ discounts සහ gift ඔක්කොම access කරන්න ඔයාලට කරන්න තියෙන්නේ description area එකේ තියෙන link එක follow කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ page එකට ඇවිල්ලා මේකේ තියෙන games වලට ඒ වගේම software purchase වලට join වෙන්න. මේ වැඩේ මම සම්පූර්ණයෙන්ම කරන්නේ Adobe Premiere plugin එකක් use කරලා. Plugin එකේ නම තමයි Premiere Composer. ඉතින් ඔයාලට description area එකේ මම link එක note down කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ plugin එක download කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ plugin එක Adobe Premiere වලට install කරගන්නේ සහ use කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට website එකේ link එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක select කරන්න. Premiere Composer plugin එකේ site එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි පහතට scroll කරාම ඔයාලට මේ plugin එක හරහා access කරන්න පුළුවන් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලට මේ plugin එක free පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන. Free පාවිච්චි කරන්න දෙන plugin එකිනුත් ඔයාලට සෑහෙන වැඩක් ගන්න පුළුවන්. සෑහෙන හොඳ transitions ඒ වගේම text animations වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ එන්න මේ website එකේ උඩටම. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් download for windows කියලා. ඒ වගේම තමයි ඔයා mac computer එකක් use කරනවා නම් මෙතන download for mac එකට යන්නත් පුළුවන්. ඉතින් මම windows නිසා use කරන්නේ. මම මෙතන download for windows කියන එක press කරනවා. මේ plugin එක download කරගත්තට පස්සේ මම යනවා ඒකේ setup file එක ළඟට. ඊට පස්සේ මම මේක double click කරලා මේක installation process එක කරගන්නවා. ඉතින් මේක installation process එක ලොකු දෙයක් නෑ. සාමාන්‍ය software එකක් install කරගන්නවා වගේම ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. Premiere Composer එක install කරගත්තට පස්සේ ඔයාට මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ plugin එක use කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා account එකක් create කරගන්න. ඉතින් සරලවම ඔයාට කරන්න තියෙන්නේ මෙතන create new account කියන එක press කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට account එකක් create කරන form එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ email එක දෙන්න, ඒ වගේම password එකක් දෙන්න. නැවත ඒ password එක මෙතන repeat කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ටික්ස් දෙක ඇක්ටිව් කරලා create account කියන එක press කරන්න. මට දැනටමත් account එකක් තියෙන නිසා මම මෙතන email address එක password එක දීලා මේ plugin එකට log වෙනවා. log වුණාට පස්සේ මේ විදිහ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති tabs දෙකක් තියෙනවා. පළවෙනි එක after effects. මේ plugin එක after effects software එකටත් support කරනවා. ඒ වගේම අපිට දැන් ඕන premiere pro එකට. මම ඒක නිසා premiere pro tab එක select කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් premiere composer plugin එක තියෙනවා. මම කරන්නේ ඒක install කියන button එක press කරනවා. Plugin එක install වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන packs කියලා බලා ගන්න පුළුවන්. මේක තමයි අපිට හම්බ වෙන free pack එක. ඉතින් ඒක ඉස්සරහන් තියෙන install කියන button එකත් press කරන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ window එක close කරන්න. ඊට පස්සේ මම Adobe Premiere Pro එක open කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට project එකක් open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එන්න Adobe Premiere වල window කියන menu එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන extensions කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Premiere Composer කියන plugin එක. මම මේක select කරනවා. select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මම මේ select කරන් හිටපු window එකට මේක appear වෙනවා. ඉතින් මේ plugin එක ඔයාට කැමති තැනකට මේ විදිහට drag and drop කරලා කැමති window එකකට අරගෙන යන්නත් පුළුවන්. හරි අපි බලමු මේ plugin එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන starter pack එක මේක select කරන්න. select කරාට පස්සේ මෙන්න මේ section එකේ ගොඩක් text effects ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකක් import කරගන්න ඕන නම් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේකක් click කරලා මෙන්න මෙතන පහත තියෙන add කියන button එක press කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ text එක appear වෙලා තියෙනවා. ඊට අමතරව මේ add වෙච්ච layer එක select කරාට පස්සේ මේකට අදාළ customization ඔයාලට මේ Premiere Composer plugin එකේම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති text එක වෙනස් කරගන්න ඕන නම් මෙතන text කියන එක select කරලා ඔයාලට පුළුවන් කැමති දෙයක් type
කරන්න. ඒ වගේම අපිට මේක ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඕන නම් ඒ කියන්නේ එහෙට මෙහෙට අරගෙන යන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේකේ කලර්ස් වගේ දේවල් මාරු කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් පහතට ස්ක්‍රෝල් කරන්න මේ තියෙන කලර් කියන සෙක්ෂන් එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අපි හිතමු මේ බොක්ස් එක සම්පූර්ණයෙන්ම බ්ලැක් වෙන්න ඕන කියලා මම මේ විදිහට බ්ලැක් දා ගන්නවා. ඊට පස්සේ ටෙක්ස්ට් එක වයිට් දා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ සයිස් එකක් ටිකක් මෙන්න මේ විදිහට වැඩි කරගමු. පොසිෂන් එකත් ඔයාලට මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව දේවල් ඇක්සස් කරන්න ඕන නම් මම මෙතන එඩිට් කියන ටැබ් එකෙන් බ්‍රවුස් කියන ටැබ් එකට යනවා. ඊට පස්සේ මම මේ ප්ලගින් එකේ ආසම දේවල් ටික තමයි මෙන්න මේ ට්‍රාන්සිෂන්ස් ටික. ගොඩක් හොඳ මට්ටමේ ට්‍රාන්සිෂන්ස් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු මෙන්න මෙතනට මට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්න ඕනි කියලා. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන ට්‍රාන්සිෂන් එක මේ විදිහට තෝරගන්න මුලින්ම. ඊට පස්සේ ට්‍රාන්සිෂන් එක ඇඩ් වෙන්න ඕන සෙක්ෂන් එකට, ඒ කියන්නේ කට් පොයින්ට් එකට ඔයාගේ ප්ලේ හෙඩ් එක ගෙනියන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ට්‍රාන්සිෂන් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ කට් පොයින්ට් එකට ඔටෝමැටිකලිම අපේ ට්‍රාන්සිෂන් එක ඇඩ් වෙනවා. ඒ වගේම තමයි මගේ කට් පොයින්ට් එක තියෙන්නේ මෙතනනේ. බැරි වෙලාවත් මෙන්න මේ හරියේ ප්ලේ හෙඩ් එක තියාගෙන මේක ඉම්පෝට් කරොත් ඒක ඇඩ් වෙන්නේ මේ සෙක්ෂන් එකට. අපි කට් පොයින්ට් එකේම ප්ලේ හෙඩ් එක තියාගෙන ඩබල් ක්ලික් කරොත් ඒක හරියටම ඇඩ් වෙනවා. ඉතින් අපි බලමු ට්‍රාන්සිෂන් එක මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ මෙන්න මේ සෙක්ෂන් එක වඩ පේනවා ඇති. ඒක මම හයිලයිට් කරලා නැත්තම් මාක් කරලා පෙන්නුවා. ඉතින් මේ විදිහේ කොහොමද මාක් කරන්නේ? ඉතින් මේ මාක් කරන වැඩේ සම්පූර්ණයෙන්ම මම කරන්නේ මේ ප්‍රීමියර් කම්පෝසර් ප්ලගින් එක යූස් කරලා. ඉතින් ඔයාලට කරන්න තියෙන එකට මම මේක ටිකකට ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මම මේ සෙක්ෂන් එකට එනවා. ඊට පස්සේ ප්‍රීමියර් කම්පෝස් එකේ මම මේ විදිහට පහතර ස්ක්‍රෝල් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ සෙක්ෂන් එකේ ඇරෝස් තියෙනවා. ට්‍රාන්සිෂන්ස් ටික පහු කරගෙන පහතට එන්න ඕන. ඊට පස්සේ තමයි මේ ටික හම්බ වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ඇරෝස් තියෙනවා. මවුස් පොයින්ට් එක අපි ඒක උඩට ගෙනිච්චට පස්සේ ඒක ඇනිමේට් වෙලා පෙන්නනවා. මේ තියෙන සර්කල් ඇනිමේෂන් එක මේකත් මම ගොඩක් යූස් කරනවා. ඊට අමතරව මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති යම් කිසි දෙයක් අන්ඩර්ලයින් කරලා පෙන්වන්න ඕන නම් ඔයාලට ඒ ඇනිමේෂන්ස් උත් මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මම ගොඩක් යූස් කරන්නේ. ඉතින් මේක යූස් කරන්න මම කරන්නේ මේක ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකට ඇඩ් වෙනවා. ඉතින් මේක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න නම් කරන්න තියෙන්නේ මම මුලින්ම මෙතන පොසිෂන් එක චේන්ජ් කරගන්නවා. මේ ප්ලගින් එකේ තියෙන කස්ටමයිසේෂන් සමහර වෙලාවට ටිකක් අමාරුයි ඇක්සස් කරන්න. ඉතින් ඒක නිසා මම essential graphic panel එකට යනවා. ඒක ගොඩක් ලේසි සමහර වෙලාවල් වලට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ essential graphic එකේ මෙන්න මේ section එකෙන් position එක හදාගන්න පුළුවන්. මම මේ විදිහට roughly හදාගන්න position එක. ඊට පස්සේ මෙන්න මේ section එකට ඇවිල්ලා මට height එක ඒ වගේම width එක හදාගන්න පුළුවන්. මම width එක මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ height එකත් මම මේ විදිහට adjust කරගන්නවා. හරි, මේ විදිහට හදාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මේ animation එක කොච්චර duration එකක් වෙන්න ඕනද කියන එක decide කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ ලේ එකේ අවසානයට ගිහිල්ලා ඒක ඕන ප්‍රමාණයකට drag කරන්න. දැන් බලමු අපි ඒක play කරලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ගොඩක් ලස්සන highlight mark එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි circle එකත් වැඩ කරන්නේ ඒ විදිහටමයි. මම circle එක select කරනවා මෙන්න මෙතන තියෙන ඒකත් double click කරනවා. ඊට පස්සේ අපිට ඒකේ size එක adjust කරගන්න ඕන. ඊට කලින් මම මෙතනදී position එක හදාගන්නවා මෙන්න මේ විදිහට. ඒක scale කරන්න ඕන නම් මෙන්න මේ value එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ stroke size එක, ඒ කියන්නේ thickness එක හදාගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති right මෙන්න මේ විදිහට තමයි මම ටියුටෝරියල්ස් වල යම් යම් parts highlight කරලා පෙන්නන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ plugin එක ගැන ඔයාලගේ අදහසක් කියන්න. ඔයාලා මේ විදිහට use කරනවද නැත්නම් මේ video එකෙන්ද මේ සම්බන්ධව දැනගත්තද කියලා. ඒ වගේම තමයි මම ඊට කලින් Adobe Premiere වලට support කරන ගොඩක් හොඳ plugins ගැන video එකක් කරලා තිනවා. මෙන්න මේ section එකේ card එකක් කැපිය වෙනවා. ඔයාලට පුළුවන් මේ card එක හරහා ගිහිල්ලා ඒ video එකත් බලන්න. ඉතින් එතනදී Premiere Compose එක ගැන මම කතා කරලා තිබෙන්නේ නැහැ. Premiere Compose එක වගේම තවත් වටින plugins ගැන මම ඒ video එකෙන් කතා කරා. ඒ video එකත් අනිවාර්යෙන්ම බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් කරන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඇල්ගොරිතම් එක ඩිසයිඩ් කරයි CREATIVEARTLK channel එකේ videos තවත් අයට බලන්න suggest කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි comment section එකට comment එකක් දාන්න මේ Premiere plugin එක ඔයා කලින් use කරලා තියෙනවද සහ ඔයා use කරන අනිකුත් plugins මොනවාද කියලා. ඒ වගේම අපේ Patreon account එක මතක් කරන්න ඕන. ඔයාලට ඕන නම් CREATIVEARTLK channel එකේ supporter කෙනෙක් විදිහට join වෙන්න. ඒ වගේම තමයි ඔයා content creator කෙනෙක් නම් YouTube සම්බන්ධව මොකක් හරි guidance එකක් ගන්න
ඕන නම් ඔයාලට පුළුවන් අපේ Patreon account එකට join වෙන්න. ඒකට join වෙන්න අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තිනවා. අද video එකෙන් මම sign out වෙනවා. මම Stephen Anders ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I wanna be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.